ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ මම උදේෂණි මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල අගමැති කාඩිනල් හිමිපාණන් හමුවේ අනිවාර්යෙන්ම ඉන්ධන මිලේ සහනය ජනතාවට ලබා දෙන බව මහින්ද අමරවීර කියයි එක්සත් ජාතික පක්ෂය සමග සිටි සියලු පක්ෂ සමගි ජන බලවේගය සමගයි රාජිත කියයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අපි මේ හැම එකක්ම කරන්නේ ජනතාවට සේවය කිරීම. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. ඉතින් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැති හින්දා තමයි මේ කාලේ පහුගිය කාලේ විශාල අසහනයක් ජනතාව තුළ තිබුණා. ඒක තමයි මං වගේ පාලනයක් කරලා නැති පුද්ගලෙක්ව ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැනීමට හේතුවත් මේ කාරණේ. ජනතාව විශ්වාස කරනවා අපේ දේශපාලන සංස්කෘතියේ යම්කිසි බිඳවැටීමක් තිබෙනවා. ඒ අභියෝගය තමයි මට ජයග්‍රහණය කරන්න වෙලා තියෙන්නේ. අපි නිදහස් අධ්‍යාපනයක් දෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවක් දෙනවා. විශාල සුබ සාධන තියෙනවා. හැම තැනකම සුබ සාධන ක්‍රමවේදයන් දෙලා තියෙනවා. මෙහෙම තියෙනවා නම් ඇයි අපේ තවමත් තාමත්ම දුප්පත් තලයේ ඉන්නේ කියන එක අපි බලන්නට ඕන. මූලික හේතුව තමයි අපි ලබා දෙන සේවාව හරි විදියට ඒ අයට ලැබෙන්නේ නැති හින්දා තමයි තවමත් එහෙම දුප්පත් තත්ත්වයේ ඉන්නේ. ශ්‍රම බලකායක් අපිට තිබෙනවා. අපිට පුළුවන් මේ අය පහසුවෙන්ම පුහුණු කරන්න. මේක තමයි අපේ ලොකුම සම්පත. තවමත් කාබනික පොරවලට ගොවියාව ගෙනියන්න අපිට බැරි වෙලා තියෙනවා. ඇයි මේ? අපි ඇයි මේක කාබනික පොර රටේ හදාගන්න බැරි? මේව තමයි අපි මං හිතන්නේ පරිශන අතින් දිනු කරන්නට ඕන. අපි මාකට් එකට හරියන්න පුද්ගලයන් හදන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ අතරමං වෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ අනුව අපිට වෙනස් කරන්න තමයි අපේ මේ ප්‍රතිපත්තිය ප්‍රකාශනේ තියෙන්නේ. බඳගත්තා 50,000 ග්‍රැජුවේට්ස්ලා තව ලක්ෂයක් බඳ ගන්න රාජ්‍ය සේවයට. මේ හැම රාජ්‍ය සේවකයකටම පුහුණුවක් ලබා දී දැනුම වැඩි කිරීම, එයා කරන රාජකාරියේ වැඩි කිරීම මේ ඔක්කොටමත් වඩා මං හිතන්නේ අපේ රාජ්‍ය සේවකයා මොටිවේට් කරන එක ඉතාමත් වැදගත්. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ දින සිදු වුණා. ඒ අගරදගුරු නිල නිවසේදී. මෙම හමුවේදී පස්කුරිදා බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය සහ කොරෝනා වෛරසය පිළිබඳව අවධානය යොමු කෙරුණා. එමෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත් වූ නිවාස සහ දේවස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා සහ කාඩිනල් හිමිපාණන් මෙහිදී සාකච්ඡා කළා. මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම සන්ධානයේ නියෝජිතයින් සිය නාම යෝජනා පත්‍රවලට ඊයේ දින අත්සන් තැබුවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ අරලියක හාමන්තිරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව පියල් නිශාන්ත කංචන විජේසේකර යන මහතුරුන්ද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. එමෙන්ම සීබී රත්නායක, එස්බී දිසානායක, විදුල වික්‍රමනායක යන මහතුරුන්ද අරලියක හාමන්තිරේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කළා. එමෙන්ම එළමෙල මහමැතිවරණය සඳහා චමල් රාජපක්ෂ මහතා, කෙහෙලිය රම්බුකල්ල මහතා මෙන්ම ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් සිය නාම යෝජනා පත්‍රයට මෙලෙස අත්සන් තැබුවා. මාධ්‍ය භාවිතයේදී සෑම විටම සත්‍ය තොරතුරු ලබා දීම තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මාර්තු 12 ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමි. මෙවර මහමැතිවරණයේදී අපේක්ෂකින් හට නාම යෝජනා ලබා දීමේදී නිර්ණායක අටක් පිළිබඳව දේශපාලන පක්ෂ එකගත්වය පළ කර තිබෙනවා. එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවා තිබූ සම්මන්ත්‍රණයකදී මාධ්‍යයට විශාල වාකීමක් තියෙනවා. මාධ්‍ය තුළ ඉතාමත්ම හොඳ සූසු පුද්ගලෙක්, පින්වත් මිනිහෙක්, මහා මිනිමරුවෙක් කරලා පෙන්වන්න පුළුවන්. මහා මිනිමරුවෙක් බෝධිසත්වෙක් කරලා පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා මාධ්‍යයට හරිදී හරියට කියන්නේ. ඒ තුළින් අපිට පුළුවන් මහ ජනතාවට නියම ඇත්ත සත්‍ය කියලා දීලා අපේක්ෂක ගැන නැත්නම් එක අපේක්ෂකෙන් පොම්බනවා වෙනුවට තවත් අපේක්ෂකවරු පහළ දාන වෙනුවට ඒ චරිත ඝාතනය කරනවා වෙනුවට අපිට ස්වාධීන මාධ්‍යයක් තුළින් රාජ්‍ය මාධ්‍ය වේවා පුජ්‍යලික මාධ්‍ය වේවා ඒ තුළින් අපිට මේ වෙනස ඇති ගන්න පුළුවන්. පුද්ගලික මාධ්‍ය පිළිබඳව ඒ පුද්ගලික මාධ්‍ය අපහරණය නැත්තම් තමන්ගේ ක්‍රියාවන් හරහා පක්ෂයන් අතරේ සමතුලිතභාවයක් නැතුව
ප්‍රවෘත්ති පළ කිරීමේ ඒ ක්‍රියාදාමයේ වැළැක්වීමට තියෙන බලතල. මම ඇතුළත් කොමිසමේ සභාපතිතුමන් කොමිසම අනිකුත් කාරණාවන් පිළිබඳව දැඩි ලෙස ඉතාම උතුම් පියවරල් ගන්න වගේම විශේෂයෙන්ම මේ මාධ්‍ය ප්‍රවෘත්ති පළ කරන ආකාරය කොමිසම තමන්ගේ බලතල පාවිච්චි කළ යුතුයි. මේ මාර්තු 12 ව්‍යාපාරේ හොඳයි ධම්ම නැතියි නරකයි ධම්මයි කියලා වැඩක් නැහැ. නන්නාඳුර කැන්ඩිඩේට්ස්ලාත් පහු ගිය ලෝකල් ගවර්න්මන්ට් එකේ දිල්ලා දෙන. ඒක කරන්නේ කවුද? අපි කැපුවත් අපේ පක්ෂේ කැපුවත් අපි වෙනුවෙන් යන්න ඕන කියලා ජනමාධ්‍ය විසින් මහජනයා තුල මතයක් ඇති කළා. මේ මාර්තු 12 ව්‍යාපාරේ ජනමාධ්‍ය වලට කතා කළා. ඕගොල්ලෝ අපක්ෂපාතීව ප්‍රවෘත්ති දෙන්නේ කියලා කියනවා නම් හැමෝටම සමානව දෙනවා නම් වැරදි තුරුදු දෙන්න එපා කියනවා නම් ආසින් වඩින නයි ගැන කියනවා නම් දියෙන් කුරුල්ලෝ මොනවාරි අරන් එනවා කියලා නම් මොහොතයට ඉඳලා කුරුල්ලෙක් ඒවා පෙන්න කියන්නේ නැතුව ඉන්නවා නම් ජනතාව සාමාන්‍ය බුද්ධියෙන් මේවා තීරණය කරයි. ඒක නිසා වෙනස් කරන්න ඕන ප්‍රධාන කරුණු වලින් එකක් තමයි දුස්තරතුරු වැරදි තොරතුරු ව්‍යාජ තොරතුරු අනිත් පැත්තෙන් වෛරී ප්‍රකාශන ඒව නැවැත්වීම සඳහා ජනතාවට මතයක් ඇති කිරීම. කමිෂන් සභාව අනිවාර්යයෙන්ම ගිය වතාවට වඩා මේ වතාවේ මාධ්‍ය පාලනයට යමක් කරමින් ඉන්නවා. මැතිවරණ කමිෂන් සභාව බරපතල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. මේ කොරෝනා ආවත් නොආවත් මේ අවුරුදු නිවාඩුව නිසා අපි හිර වෙලා ඉන්න එක අපිට ඇදගන්න බරපතල ගැටලුවක් තියෙනවා. හැමෝම බලාපොරොත්තු වෙනවා අපි කලින් විදියට මේ කරයි කියලා. නමුත් අපට ලැබිලා තියෙන කාලය ජනාධිපතිවරයාට ඇති. නමුත් අද අපේ දිස්ත්‍රික් වල ඉන්න නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු සතියක් වාඩි වෙලා ඉන්නවනේ නොමිනේෂන් හෝල් එකේ. මේක අඩුම ගන්න එක දවසේ නොමිනේෂන් ඉවර කරනවා නම් ඉවරයි. අපේ නිලධාරීන් සතියක් ඉන්නවනේ වෙන කිසි දෙයක් කරන්න බෑ. ඊට පස්සේ අවුරුද්දේ නිවාඩු හම්බ වෙනවා සතියක්. අපි දවස් 54න් දවස් 14ක් නිකම් යනවා. මේ අතර මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවා තිබූ සම්මන්ත්‍රණයට එක් වෙමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ දේශපාලන පක්ෂ නියෝජිතින් අදහස් පළ කළා. සමාජයේ බල කරමින් සිටිනෝ දේශපාලන පක්ෂවලට විතරක් නෙවෙයි දේශපාලන නායකයන්ට විතරක් නෙවෙයි රටේ මහජනතාවට ලයිස්සු තුල කොයිතරම් ප්‍රමාණයක් හිටියත් ඔවුන්ට ඡන්ද දෙන්න එපයි කියන මතය රට තුල ඉතාම දැඩි ලෙස කතාබහට ලක් වෙමින් තිබෙන කාරණා. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි ඊළඟට යන්නේ නාම යෝජනා මණ්ඩල රැස්වීම අපේ පක්ෂයේ විදියට අපි පුළුවන් තරම් අපේ අපේක්ෂා ඉදිරිපත් කිරීමේදී රටට ගෞරවයක් දිය හැකි උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තු තුළට යැවීම සඳහා වන ක්‍රියාවලියට දායක වෙන්න අපි සූදානම්. සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඉන්න අපිට ලැජ්ජාත් ඇති වෙනවා. ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න කියලා? සමහර වෙලාවට මිනිස්සු කියනවා අපිට 225 බෝම්බ දාලා මරන්න ඕන කියලා කියනවා. ඉතින් ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නව කියලා අපි හිතනවා සමහර වෙලාවට. ඒ නිසා අපි කොහොමද දාලා යන්නත් බෑ. ප්‍රජාතන්ත්‍රවාද රටක් අරස කරන්න ඕන. ඒ පාර්ලිමේන්තුවේ මේ නිර්ණායක අනුගමන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම ඒ වගේම කවදාරි දවසක මේ රටේ ඇතිවෙන්න ඕන කියලා. මේ පක්ෂ ක්‍රමය ඊළඟට මේ නොමිනේෂන් දෙන ක්‍රමය පිළිබඳව වෙනසක් වෙලා නැහැ. කවුරු හරි කාගේ හරි ඥාතියෙක් ඉදිරිපත් වෙනවා නම් එහෙමත් නැත්නම් කවුරු හරි බොහෝම ගොඩක් සල්ලි වියදම් කරනවා නම් ඒ කට්ටියට මේ පාර්ලිමේන්තුවට එන්න තියෙන අවස්ථාව වැඩි. විවස්සාදායකයට නියෝජිතින්පත් කර ගැනීමේදී අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන ආකාරයට ඡන්දදායකයා බුද්ධිමත්ව කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අභියෝගයන් වලට මුහුණ දීම සඳහා අපි ඒ දැනුවත් භාවයේ තිබෙන පිරිසක් පත් කර ගැනීම උචිතයි කියා යෝජනා. අද ඉතාම තීරණාත්මක දවසක් මාර්තු මාසයේ 12 වෙනිදා මේ මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ වෙච්ච දිනය. ඒ වගේම අද පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා බාර ගැනීම ආරම්භ වන දිනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඓතිහාසික දිනේ මොකද යම් ආකාරයකට ඊට අදාළ මූල්‍ය කල්පනාකරණයට කරන්නට දක්ෂ පිරිසක් අපිට පාර්ලිමේන්තුවට ගෙන යන්න අපොහසත් වුණොත් ඒක මේ අවුරුදු පහට විතරක් නෙමේ බලපාන. එහෙම අසමත් වුණොත් එහි වගකීමත් අද දේශපාලන නායකත්වයේ ගන්න දේශපාලන පක්ෂවලට ගන්න සිද්ධ වෙනවා. මොකද අපේ මැතිවරණ ක්‍රමයේ අනුව ඡන්දදායකයට තෝරන්න පුළුවන් වෙන්නේ දේශපාලන පක්ෂ ලයිස්තුවට ඉදිරිපත් කරන අය අතරින් කෙනෙක් තමයි. ඒ නිසා ලයිස්තු නිවැරදිව සකස් කරන්න පක්ෂ අසමත් වුණොත් ඡන්දදායකයට තේරීමක් නැහැ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අඩු වීමේ වාසිය ඍජුවම ජනතාවට ලබා දීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමක් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. එම අඩුවීම වරින් වර ඉහළ පහළ යන තත්ත්වෙකුත් තියෙනවා. මේ පිළිබඳව අපි අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සමග අපි අද දිනේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ ඉන්ධන මිලේ අඩුවීම කොහොමද ජනතාවට ඍජුව ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. විවිධ විදියට මේ පිළිබඳව කරුණු විග්‍රහ කරනවා. මිල සූත්‍රයේ තිබුණා නම් ඉන්ධන මිල එන ගාණ පිළිබඳව මං කනගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තාම බැරි වෙලා තියෙන එක ගාණකටවත් එන්නේ. සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකතුමා කියන රුපියල් 60 ගන්නකට දෙන්නක්.
හිටපු විපක්ෂ නායකවරයාගේ කටයුතු පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා ප්‍රකාශ පිළිබඳව. එතකොට මේ ගාන කියන්නේ කොහොමද? මේ ගාන හදාගත්තේ කොහොමද? අපි කිසිදු ආකාරයක මේ රජයේ බලයට පත් වුණාට පස්සේ බදු මුදල් ඉන්ධන සඳහා තියෙන කිසිම බදු මුදලක් වැඩි කරේ නැහැ. විපක්ෂයට ගියාම පිළිගන්න පුළුවන් මට්ටමටවත් මිනිසුන්ට බොරු ටිකක් කියනෝ නම් කමක් නැහැ. මේක බොරු නෙමෙයි විහිළුවක් කතා කරන්නේ. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. රජය කිසිසේත්ම මේ ඉන්ධන මිල අඩු වුණා කියලා ඒකේ වාසිය රජය ගන්න බලාපොරොත්තුවක් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ සහනය ජනතාව අතරට දෙනවා. මේ සහනය ඍජුවම ජනතාව අතරට යන ක්‍රමවේදය සකස් කළා තමයි අපි මේ වතාවේ ඒක ක්‍රියාත්මක කළා. ඒ වගේම මැතිවරණයක් ඉලක්ක කරගෙන මේ කිසි දෙයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂය සමග සිටි සියලු පක්ෂ සහ බලවේග මේ වන විට සිටින්නේ සමගි ජන බලවේගය සමග බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනරත්න මහතා පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ සහ ජේ.සී. අලවතුලන මහතුරුන්ද එක්ව සිටියා. එදා 69 ලක්ෂයක් ඡන්දෙ දීපු උදවිය නොයෙකුත් මායාවන්ට රැවටිලා, ඒ වගේම මේ රටේ යම් යම් මාධ්‍ය තුලින් ඒ දක්වපු ප්‍රතිචාරය තුල ඒ ජනතාව ඒ වෙලාවේ ඒ විදිහේ ඡන්ද ප්‍රතිඵලයක් ලබා දුන්නත් අද මේ වෙනකොට අපිට පැහැදිලිවම පේනවා මේ රටේ තරුණ ජනතාව, ඒ වගේම මධ්‍යස්ථ උදවිය ඒ 69 ලක්ෂයෙන් ඡන්ද ලක්ෂ 20කට වඩා මේ අද තියෙන වාතාවරණය තුල පොදු ජන පෙරමුණට ඡන්ද ලබා දෙන්නේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂය කියන ඓතිහාසික දේශපාලන පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා තිබෙනවා. කතා කරන්නේ අපේ පැත්තේ ගැටීම් ගැන වුණත් රජය තුල තියෙන ගැටීම ඊටත් වඩා මාරාන්තිකයි කියලා මම කියනවා. අද බලන්න අද ලෝක වෙළඳපොලේ අපි බාර දෙනකොට තියුනේ ඩොලර් 68කට තියුනේ බැරල් එක. අද ඒක ඩොලර් 38කට වගේ ප්‍රමාණයකට තවත් බහිනවා දැන්. එතකොට අපිට අඩුම ගානේ රුපියල් 20ක අඩු කිරීමක් කරත හැකි ලීටරයකට. එහෙම තත්ත්වයක් තියෙද්දි 120ක්වත් අඩු කරලා නැහැ. දැන් එදා මතක තියාගන්න මිල සූත්‍රයට ගැහුවා. ඒ මිල සූත්‍රය තියුණා නම් අද නිකම්මම මිල සූත්‍රය අනුව රුපියල් 20කට වැඩි ප්‍රමාණයකින් මේ හැම එකම අඩු වෙනවා. එදා එක ඖෂධයක් දවස් දෙකකට අඩු වුණොත් තමයි තමුන්නාසලා මාධ්‍යවල ලොකුට ලිව්වේ රෑට බොළු ලොකුවට කතා කරේ. හොඳ එකක් දවස් දෙකකට මේ වුණා. හරි ඊට වඩා වැඩි ඊට වඩා හිඟයක් තිබුණේ නැහැ. අද එහෙම එකක් නැහැ. අද මීට වඩා අන්තයි මතක තියාගන්න අප්‍රේල් මාස වෙනකොට. ආණ්ඩුව බාර දෙනකොට බිල්පත් තියෙනවා ගෙවන්න අනිවාර්යයෙන්. මේ ආණ්ඩුව හෙට අපිට හම්බුනොත් අපව ඒ බිල්පත් ප්‍රමාණය අපිට බැපි අඬා හිටියේ නෑ. ආර්ථිකය කළමනාකරණය කරා, ණය කළමනාකරණය කරා බිලියන 8000ක් අපිට හම්බුනේ. ඒ බිලියන 8000 කොහොමද බිලියන 12000 වුනේ කියලා අහනවා. ආදායම් නෑ. හම්බන්තොට වරාය, මත්තල, ගුවන්තොටුපළ, නෙළුම් කුළුණ මේ කිසි දෙකින් ආදායම් නෑ. ආදායම් නැති වෙනකොට අර බිලියන 8000 මොකද දෙන්නේ? 115ක පොලියක් එකතු වෙනව අවුරුද්දකට. රට දියුණු වෙනකොට බිලියන 7000 වගේ ඉතා පොඩි ප්‍රමාණයකට මේ ණය ප්‍රමාණය ගේන්න අපි සැලසුම් කරා. ඒකට අවශ්‍ය අපි අනපනක් තමයි පාර්ලිමේන්තුවේ ණය සීමාවක් ගේනලා අපි සකස් කරේ. ඒ ණය සීමාවෙන්ද තමයි අද රාජපක්ෂලට ණය අරගෙන පිස්සු කෙලින්න බැරි අපි වාතාවරණයක් රටේ ඇති කරේ. ඔබතුමන්ලාට අභියෝගයක් එල්ල වෙනවා ළඟදිම. එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙනත් පක්ෂයකේ හෝ සංධානයකින් නාම යෝජනා වලට අත්සන් කරොත් ඔබතුමන්ලාගේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ සහ සියලු තනතුරු අහිමි වෙනවායි කියලා ඊයේ වජිර මන්ත්‍රීවරයා කියනවා. නැ මං හිතන්නේ අභියෝගයක් වෙයි කියලා. කෙසේ වෙතත් මං හිතන්නේ වජිර ඇමතුමා කියන ආකාරයට කාරණා සිදු නොවේ. මොකද මේ වෙනකොටත් විශාල පිරිසක් එතුමා ඇරෙන්න තව දෙතුන් දෙනා ඉතුරුලා ඉන්නේ. ඒ පිරිස අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊයේ වජිර මන්ත්‍රීවරයා කියනවා මේක සමගි ජන බලවේගයක් නෙමෙයි අසමගි ජන බලවේගයක් කියලා. දැන් පක්ෂ කොච්චරක් තියෙනවද ඔබතුමන්ලගේ සංධානයේ? අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු සියලුම පක්ෂ දැන් ඉන්නේ සමගි ජන බලවේගයේ තමයි. අපිත් ඇතුළුව වෙන කොහෙවත් නැහැ. ඔබතුමා හිතනවාද මේ එකතු කරන අවසානයේ රණවීර විශ්වසිංහ මහත්තයා මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් ඉතින් ඔක්කොම එනවා නම් එයිනේ. තනියෙන් ඔතන ඉඳලා වැඩක් තියෙනවද? එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.